তবে পারে এই পাশে বাড়ুন। ও মেট দিয়ে নে ওয়াল ইয়াদের ছেলে, পাহাতে দেখবে না রূপাতরি আবরেক সামনীতিক রেখা এককট ভ্যারিয়ে নেলিয়ে হ্যাকিদ। সামনীতিক রেখা এককট ভ্যারিয়ে নেলিয়ে হ্যাকিদ। এতপট পারাবেলি রূপে ও পারাবেলি রূপে ওয়ার পেয়েনাওয়া সামনীতিক রেখা একক কান্দিন্দ পুডুয়া। দেবরি রূপে তিয়েন্নে সামিজাতুরাস্তয়া, দেবরি রূপে তিয়েন্নে সামিজাতুরাস্তয়া, ওই সামিজাতুরাস্তয়া কোন্ডা পেরালিলা ভাবে তিয়েনি। এতপর একে এরপরে এক সামিজাতুরাস্তয়া কোয়ার দান্নো সামামিতি করে কা ইয়া কান্দিন পুলুয়ান্দ হাতরা, ও হাতরা আন্দিন্দ পুলুয়া হাতরাক নদীন পুরো। আর ইলাগা অবসান রূপে বানানো, অবসান রূপে ত্রিকোণে আকুয়াগে তিয়েনে হাবাই ত্রিকোণ দেখা দেখা একটা দেখা সম্বন্ধ বিলাওয়াগে তিয়েনে লেদ তুঙ্গেনে রূপে। হলাই হ্যাঁ এখন মা বোর্ডে গেছে আমরা বানান বোর্ড দিকে তেন্দা। আর পারবেনি কি বালবো আমি সম্মতি করে এই কাকি গেলে দিয়ে না ও মেয়েকে কাক কান্দিনে পুরুয়া। ভাই পারবেনি কি ও সম্মতি করে এই কাক কাক কান্দিনে পুরুয়া মেয়ে দিয়ে নেই না ও দেবেনি কি মেয়েকে কাই দেখাই শুনাই হাতরাক কান্দিনু পুলুয়া নে হাতরাক কান্দিনু পুলুয়া না মেয়েকে একাই মেয়েকে হাতরাই মেয়েকে একাই মেহেম আন্দিন বে এরা এককট ওয়াড আন্দিন পুলুয়া রূপে মোকাদ্দ দেবানি রূপে দেবানি রূপে বানি রূপ ও দেবানি রূপে। এনার দেখা তিয়েন ম্যাডাম হারিয়ার দ্বার অন্য পাশাল একটা দেবেনি প্রাসে পাশাল একটা প্রদর্শন একটা দি প্রদর্শন কামর কিপেয়া সাকসা তিবুনে পাহতাকারে টবি প্রদর্শন কামর কিপেয়া আদল তিবু বিজিয়ে বাড়ান্ড তু মেনমে তিবেনে বিজিয়েত পালাবেনি মামেক মাকড়া পাঁচটি কামর হাতরাক তিয়েনে নেদ এক দেক তুন হাতর কিয়েলা ও মে মেন মে কোণেম তিয়েনে তুমেনি কামরে মেকে আ পরিসরে পরিসরে পাড়ম বলে তে ওয়ালে পরিসরে পাড়ম মেতন হাতরাক তিয়েনে বেড পাহাসু করেন উপকরণ তিয়েনে নেদ বেড পাহাসু কিরিমে উপকরণ কিয়েন পাড়ম কাদাল ও তুন নেদ ইলাগা না মেতন তিয়েনা দেবনি মে কামরে একে আপে অতীত বিচ্ছি আপে অতীত বিচ্ছি মেতন তিয়েনা তুঙ্গিনি কামরে ইংরেজি কুটি ও ইক কামরে তুন নেবে পারে কামরে এতন তিয়েন ইংরেজ নেদ আই মত মে মেতন তিয়েনা শাক হাসাত শাক গেন পাড়ম හරි බලමු අපි මේ දෙක තුන ප්‍රශ්න වලට උත්තර බලමු කුෂිකාර්මා ඔව් කුෂිකාර්මාන්තය සම්බන්ධ දැනුම ලබා ගැනීමට යා යුතු කුටි ආ ස්ථානවල අංක මොනවාද කුෂිකාර්මාන්තය කුටි දැන් කුෂිකාර්මාන්තය කිව්වහම ওই ගොවිතැන ගැන නේද වගා කිරීම ගැන වැඩ පහසු කිරීමේ උපකරණ ඒකද කොහොමද කෘෂිකර්මාන්තය ගැන තොරතුරු ගන්න
හොඳයි නේද? ඇයි ඔය කුඹුරු වැඩ කිරීමට යොදා ගන්නා උපකරණ ගැන ඒකේ කතාව. අපේ අතීත විශ්ති අතීතයේ ගැන වැඩක් නැහැ නේද? බලමු අපි ඒකත් ගැලපෙනවද දැන්න සමහර නේද? ඉංග්‍රීසි ඒකට කොහොමද වැඩක්? තාක ඈ ඒක කොහොම ගැලපෙන්නේ නැහැ. බලමු අපි එන දෙකක් ඕන හැබැයි. උත්තර වලින් බලමු අපි නේද? එහෙනම් දැන් දෙක හා පහ. ආ මෙතන මට වැරදුනා. අපි මෙතනත් එකක් තියෙනවා. දිය හොල්මන්. පහ. එතන තියෙනවා දිය හොල්මන්. දැක්කද ඔයාලා? right 1 2 හා 15 අපේ අතීතයේ දිය හොල්මනයි. දිය හොල්මන නම් කුසි කර්මාන්තයේ උමනාම එකක්. නේද? අර වක්කඩේ කිතු වතුර වැටෙන තැන සතුන් බයි කිරීමට හදපු උපකරණයක් ඒක. නේ? නැත්නම් ඇටවුමා. ඒක කුසි කර්මාන්තයේදී මේ ගොඩක් ඉස්සර කුසි කර්මාන්තයේදී ඒ කියන්නේ ඔය වගාවල් වලදී වගාව ආරක්ෂා කරගන්න ගොවියා යොදා ගන්නපු එක උපක්‍රමයක්. එහෙනම් දිය හොල්මන අවුරුද්ද කිසි කර්මාන්තෙ හොඳයි නෑ. පහ හරි නමුත් දෙක. දෙක එක ගැලපෙන්නේ නෑ නේද? ඊළඟ බලමු 3 හා 1. 3යි 1යි. ඒක කොහොමද ගැලපෙන්නේ නෑ? ඉංග්‍රීසි එක වැඩක් නෑ නේද? 3 නම් ටිකක් 3 හොඳයි. 3 හා 5. වැඩ පහසු කිරීමේ උපකරණ ඕක හොඳයි. දිය හොල්මන ඒකත් හොඳයි. නේද? එහෙනම් අපිට හොදටම ගන්න පුළුවන් පිළිතුර මොකද්ද? 3 හා 5. 3 හා 5 කියන දෙක. තේරලා දෙක. මොකටද 3? 5. ඔව් සර්. ඔව්. 3 මොකටද? අයිකුතේ ඔය වැඩ පහසු කිරීමේ උපකරණ වලට මේ මේ ඒ පාඩමට අයිති වෙනවනේ ගොවිතැනේදී යොදා ගන්නා උපකරණ නේද? ඒ පාඩම මේ ඉතල තියෙනවනේ. දැන් මේ ප්‍රධාන මාතෘකාව යටතේ තියෙන පාඩමක් ඒක. මේ ගොවිතැනේදී යොදා ගන්නා උපකරණ. අපි අර ගිය සතියේ මේ ඉගෙන ගත්තේ ඒ අප පරිහරණය කරනදී ඒ පාඩමෙන් තියෙනවා. මේකෙත් තියෙනවා. හොඳයි. හරි. එහෙනම් අපි ආමු ඊළඟ ප්‍රශ්නයට. ඒත් ඒකේ මේ ප්‍රශ්නයක් තියෙනවා. මෙම ප්‍රදර්ශනය සඳහා වැවක ආකෘතියක් ඔබ හැදුවේ නම් එය තබන කුටීරේ කුමක්ද? වැවක ආකෘතියක්. වැව් හැදුවේ වැවක ආකෘතියක් හදන ඔයාල මැටි වලින් හරි මොනවා හරි දෙයක් යොදාගෙන හරි මේ වැවක් හදන. ඒක තියන්න ඕන කුටීරේ මොකද්ද කියලා අහන්න. වැඩ පහසු කරන උපකරණයක්ද ඒක? නැහැ නේද? දෙක අපේ අතීත විත්ති. ඔව් අපේ අතීත විත්ති වල පාඩමේ නම් ওই වැව් ගැන පාඩමක් තියෙනවා නේද? ඒක හරි. පහ දිය හොල්මන නෑ. ඒක ගන්න බෑ. එහෙනම් අපිට ගැලපෙන්නේ මොකද්ද? දෙක දෙක. හොඳයි. හතර බලමු. හතර වෙනි ප්‍රශ්නේ. සරලව හතර වෙනි ප්‍රශ්නේ කියවා ගන්න බලමු. හරි අපි හෙලීට මේ වැඩේ කරමු. right මෙන්න මෙතන හතර වෙනි ප්‍රශ්නේ තියෙනවා කියවා ගන්න. මා උදේ පාසල් යද්දී මගේ සෙවණැල්ල මා ඉදිරියෙන් පෙනුනි. ඒ අවස්ථාවේ මලීෂා මා ඉදිරියට පැමිණියේ. මලීෂා ගමන් කළේ කුමන දිශාවට? මා උදේ පාසල් යද්දී මගේ හෙවණැල්ල මා ඉදිරියෙන් පෙනුනි. මගේ ඉස්සරහින් මේ හෙවණැල්ල පෙනුනි. ඒ අවස්ථාවේ මලීෂා මා ඉදිරියට පැමිණියේ. ආ මලීෂා එනවා මගේ ඉස්සරහට. නේද? දැන් උදේ යන්නේ. මලීෂා ගමන් කළේ කුමන දිශාවට? ඔන්න ප්‍රශ්නේ. right. අවපි බලන්න. උදේ පාසල් යද්දී මගේ සෙවණැල්ල මා ඉදිරි උදේ නම් දැන් අපි මේක පොඩි සටහනක් ඇඳගත්තොත් නැගෙනහිර උතුර එනම් මෙහෙ නැගෙනහිර නේද?
දකුණ මේ පැත්ත බටහිර අපි සාමාන්‍යයෙන් එහෙම යන්නේ. උදේ නම් උදේ මේ නැගෙනහිර පැත්තෙන් තමයි ඉර තියෙන්නේ. දැන් උදේට නැගෙනහිර පැත්තෙන් තමයි ඉර තියෙන්නේ. නැගෙනහිර පැත්තෙන් ඉර තියෙනවා නම් මගේ සෙවනැල්ල මා ඉදිරියෙන් පෙනුනේ. ඒ කියන්නේ දැන් මම මෙතන ඉන්නවා නම් මම මෙතන ඉන්නවා. මම මෙතන ඉන්නවා නම් මගේ සෙවනැල්ල කොහෙද තියෙන්නේ? මට ඉදිරියේ. හරිද? එහෙනම් සෙවනැල්ල ඉර මේ පැත්තේ තියෙනවා නම් සෙවනැල්ල මොන පැත්තේද තියෙන්නේ? මගේ ඉදිරියේ. එහෙනම් මෙතන සෙවනැල්ල මෙන්න මේ පැත්තට වැදලා තියෙන්නේ. මෙන්න මෙහෙම. මේ ඔන්න ඉදිරියේ තමයි සෙවනැල්ල වැදලා තියෙන්නේ. මගේ ඉදිරියේ. එහෙනම් එයා මෙයා යන්නේ මේ පැත්තට. මම එයාගේ නාහේ දැම් මේ පැත්තට. එයා ඉන්නේ මේ පැත්තට. මේ එයා ඉදිරියෙන් උඩ සෙවනැල්ල තියෙන්නේ. පිටුපසින් වුණා නම් ඔතන කිව්වා නම් පිටුපසින් කියලා මේ ළමයාගේ නාසය දාන්න වෙන්නේ මේ පැත්ත. නේද? එතකොට එයා නැගිටින පැත්ත බලාගෙන ඉන්නේ. හැබැයි දැන් මෙයා ඉන්නේ මගේ ඉදිරියෙන් තමයි සෙවනැල්ල වැටුනේ. එහෙනම් මේ ළමයා යන්නේ මොන පැත්තටද? බටහිර පැත්තට. දැන් නැගිටින පැත්තට පැත්තෙන් ඉර වැටෙනවා. නේද? ඔයාගේ සෙවනැල්ල නම් මේ පැත්තට වැටෙනවා. හරි ඉර මේ පැත්ත කියලා ඉරට විරුද්ධ දිශාවෙන් තමයි සෙවනැල්ල වැටෙන්නේ නේද? නිතරම ඒක තමයි හැදි. නේද? හරියටම අපිට ඉර අපේ ඔළුවට මුහුණෙන් තිබුණොත් සෙවනැල්ල වැටෙන්නේ අපේ කකුල් දෙක පාමුල. නේ? අපිට පිටිපස්සේ ඉර තිබුණොත් අපිට ඉස්සරහින් සෙවනැල්ල වැටෙනවා. අපිට ඉස්සරහින් ඉර තිබුණොත් අපේ පිටිපස්සෙන් තමයි සෙවනැල්ල වැටෙන්නේ. ඒකනේ ක්‍රමය. හරි. දැන් මෙතන බලන්න. හරි. දැන් පළවෙනි වාක්‍ය අපි විසඳගෙන ඉවරයි. දැන් බලමු දෙවෙනි වාක්‍ය. මේ අවස්ථාවේ මලීෂා මා ඉදිරියට පැමිණියේ. මලීෂා කියන ළමයා දැන් මෙයාගේ මේ පැත්ත බලන් ඉන්න. මලීෂා එනවා මගේ ඉදිරියට. මෙන්න මලීෂා. මලීෂා මගේ ඉදිරියට එන්නේ. එහෙනම් මෙයා මේ පැත්තට එන්නේ. නේද? මොන පැත්තටද එන්නේ? නැගෙනහිර පැත්තට තමයි ආයෙන්නේ. මලීෂා ගමන් කළේ කුමන දිශාවෙන්ද? දැන් මලීෂා මගේ ඉදිරියට එන්නේ. මට මුණ ගැසෙයි. එහෙනම් මලීෂා මේ යන්නේ මොන දිශාවටද පුතේ? නැගෙනහිර දිශාවට. නැගෙනහිර දිශාවට. එහෙනම් උත්තරය තුන. තෝගේ උත්තරය. මම බලාගෙන ඉන්නේ බටහිර පැත්ත. මලීෂා එන්නේ මගේ ඉදිරියට. නේද? මගේ ඉදිරියට එන්නේ. ඒක මේ පාරේ මලීෂා එන්නේ මගේ ඉදිරියට. හොඳයි. ඕන සටහන ඇඳ ගන්න ඔයාලා. හරි යටි ඇඳගත්තත් කමක් නැහැ. අර මම කිව්වනේ ඉඳ තියන්න කියලා හදන විදියනේ. ඉර මෙහෙන් වැටෙනවා නම් සෙවනැල්ල මේ පැත්ත. මේ නාසයෙන් තමයි එයා ඉන්න පැත්ත පෙන්වන්නේ. සටහන ඇඳලා බලන්න මේ ඔබ කියවලා ප්‍රශ්නේ හරිද කියලා. හොඳයි. ඒ කියවනකොට ඔයාලා අන්තිම සටහන ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ හරියටම තේරෙන්න ඕනේ. සමහර අය මෙහෙම හිතනවා සමහර අයට බාගෙට තේරෙනවා. බාගෙට තේරුණාට වැඩක් නෑ පුතේ. ඒ කියන්නේ මේක හරියටම පිටතම තේරෙන්න ඕන. මේ ප්‍රශ්නේ මේ වගේ ප්‍රශ්න මට ගැටලුවක් නෑ. එතකොට. තේරුණාද? දැන් මේ වගේ ප්‍රශ්න මේ ප්‍රශ්නේ මේ නැහැ ඊළඟට. මේ වගේ වෙන්න පුළුවන්. මේ වගේව හදන්න නම් අපිට දැන් මේ ප්‍රශ්නේ තේරුම් අරන් ඉන්න ඕනේ. තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද මේක? හරිම ලේසි. ඉරට විරුද්ධ පැත්තට සෙවනැල්ල වැටෙනවා කියන එක තේරුම් ගන්න ඕන. නේද? අනිත් එක දිශාවන් ටික ගැන පැහැදිලි වැටහීමක් තියෙනවා.
එච්චරයි මේකේ අපිට උමනා වෙන්නේ. අර රූප අඳිනකොට ඊට කෙටියෙන් අඳින්න පුළුවන් වෙන්නේ නේ. නැත්නම් සම්පූර්ණ ළමයි අඳින්න ගියොත් සෑහෙන වෙලා යනවා. අපිට උමනාම ටික විතරයි ඕනේ. හරි, අපි යමු ඉන්නකොට. गैलपेन संख्याव कुमार स्थानेट गैलपेन संख्याव मैदा ඔව් මුලට තිබෙන එක මැදට ඇවිල්ලා බලන්න මම මේ අවුල් කරලා පෙන්නන්නම් මේක මේ බලන්නේ 7 දිහා මේ 7 කොහරද ඇවිල් තියෙන්නේ නේද ඔව් මැදට ඇවිල්ලා එතකොට මේ 8 5 8යි 8 5 එහෙම තියෙනවා 4 3 එහෙම තියෙනවා නේ මෙන්න මෙතන මැදට මෙන්න මම ඊතලයක් දාන තැන ඒ මැදට තමයි मेद මොළ සංඛ්‍යාව මැදට ඇවිල්ලා. එහෙනම් මේකේ 4 මැදට එන්න ඕනේ. හරි. එහෙනම් මෙතන අපි ලියන්න ඕනේ මොකද්ද? 4 මැදට එන්න ඕනේ. දෙපැත්තට අර ඉතුරු සංඛ්‍යාව එන්න ඕනේ. 8 3 4 6 5. 8 3 4 6. දෙවනි උත්තරේ, දෙවනි උත්තරේ. දෙවනි උත්තරේ. देख तू नातर पहा देवरी उत्तरे उदाहरण පස්වන උපන්දිනය ඇගේ උපන්දිනය වන්නේ 2020 12යි 12 වෙනතුරු ඇය ඇඟිලි ගනිමින් ඉන්නවල් පුතේ මොකක්ද ඒක තේරුම ඔව් ඇඟිලි ගනිමින් කියන්නේ මග බලන්නේ මග බලාගෙන ඉන්නු නේද තාම පස්වන උපන්දිනය 2020 12යි दोनों से भी दावत कमाए किए नहीं
එහෙනම් අහන්නේ ඇගේ උපන් දිනය කවදාද කියලා අහන්නේ. එහෙනම් 2012යි 12 නේ. හරියටම පහක් අඩු කරන්න, අවුරුදු පහක් අඩු කරන්න. 19 නේද 2019 වෙනවා හැබැයි මේ 14 ගත්තා එහෙනම් අපි ගැලපෙන්නේ මොකද්ද 2015 12 12 හොඳයි අපි ගණන් කරලා බලමු ඔව් 2015 12 12 2016 12 12 2017 12 12 2018 12 12 2019 12 12 2020 12 12 හරි 2020 12 12 වෙනකොට හරියටම අවුරුදු පහක් සම්පූර්ණ වෙලා නේද එහෙනම් දෙවෙනි උත්තරේ right අපි බලමු 7 ප්‍රශ්නය පස්වන ශ්‍රේණියේ ගුරුතුමිය පහත A B යන ඝන වස්තු වල මුහුණක් හා ධාර ගණන ආදී පහත දැක්වෙන ආකෘති පෙන්වමින් විස්තර කළා ආකෘති දෙකක් තියෙනවා නේද මොකද්ද පළවෙනි ආකෘතිය මෙන්න මේ ආකෘතිය ඔව් අපි මේක මේ විදිහට අරනොත් දැන් මේක නම් හරියටම පැහැදිලිව අරක නම් මකල වගේනේ තියෙන්නේ ඔව් මේකේ මුහුණක් හා ධාර ගණන දැන් මේකේ මුහුණක් ගණන මේ බලන්න ඔව් මුහුණක් ගන්න බලන්න මේ තියෙන එක මුහුණක් නේද පේන්නේ නැවද නේ right ඔව් මේ තිබෙන්නේ එක මුහුණක් එකයි මේ උඩ තියෙනවා ඒක විරුද්ධ පැත්තේ තියෙනවා තව එකක් දෙකයි උඩ 3යි 8 4යි මේ පැත්ත එකයි 5යි මේ පැත්ත 6යි එහෙනම් මේකේ මුහුණක් කීයද මුහුණක් 6 10ක් වෙනවා 10 මෙන්න මේ ධාරමේ 1යි 2යි 3යි 4යි යටක් තියෙනවා 1යි 2යි 3යි 4යි 4 4 8යි දැන් ඒ මේ සම්බන්ධ වෙච්ච ඒවා 1යි 2යි 3යි 4යි 4 ඒවා 4 ධාර තියෙනවා කීයද 12 නේ 4 ඒවා 4ක් උඩ 4යි යට 4යි මේ අතර සම්බන්ධ වෙන 4යි හරි ධාර 12 ඊළඟ රූපේ බලමු අපි ඊළඟ රූපේ මොකක්ද හොඳයි ඊළඟ රූපේ තියෙන්නේ ඔව් මොකක්ද चतुस्थलयाच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 ु
තුනයි හතරයි පහයි හයයි දාහය ඒක පැහැදිලිව පේන්නම තියෙනවා දාහයනේ පුරක් ගන්න එකයි දෙකයි තුනයි හතරයි දැන් මේ රූපෙත් බලන්න ඔයාලා ඔක පේන්න එකෙත් බලන්නකෝ හරි මේකෙත් පේන මේ උඩ මුහුණතයි නේ उत्तर संख्या
රූපේ මුහුණත් සංඛ්‍යාව අපට ඕනේ නේද? වී රූපේ මුහුණත් සංඛ්‍යාව. ආ මේ තියෙන වී රූපේ මුහුණත් සංඛ්‍යාව. ඒ රූපේ ධාර සංඛ්‍යාව. ඔන්න ඔය දෙක තමයි පුතේ අපි ගලපන්න ඕනේ. තේරුණාද? ඔය දෙක තමයි අපි ගලපන්න ඕනේ. වී රූපේ මුහුණත් සංඛ්‍යාව මේ කී ගුණයක ධාර ඒ රූපේ තියෙනවද? මේ තියෙන වී රූපේ මේ ඒ රූප මේකේ මුහුණත් සංඛ්‍යාව වගේ කී ගුණයක් මේකේ ධාර තියෙනවද කියලා අහන්න. කී ගුණයක්ද? හතර වගේ කී ගුණයක් තියෙනවද? කී ගුණයක්? ගුණයක්. කරාම දෙන්නේ. ඔව්. කී කරාම දෙන්නේ? ගුණයක්. ඈ? තුනේ ගුණය. එහෙනම් කී ගුණයක් තියෙනවද? තුන. තුන් ගුණයි. ඒකේ වෘතයක් තියෙනව නේද? සහ ඍණකෝණාස්තයක් තියෙනවා. 10ට අඩු ඉලක්කම් තමයි නිරූපණය වෙන්නේ. පහත පිළිතුර ලැබෙන ආකාරයට වෘතය සහ ඍණකෝණාස්තයට දතමේ ඉලක්කම් කවරේ. උත්තර දාලා තියෙන අපි උත්තර වලින්ම බැලුවොත් ලේසි. නේද? right කොළේ ඉස්සර බෝඩ් එක අරගෙන තා. අද මේක ඔයාලා මේ දෙක අතින් ලියාගත්තද මේක? මම මේ දෙක ලියාගත්ත නම් ඇති. ඔන්න ඔය ටික. හරි, ශබ්ද ලියාගන්න. අර පස්සේ ගා මේක ලියාගන්න ඕන. හොබුණත් මම ලස්ස ලියන්න පොඩ්ඩක්. संबंध कर ඔව්
මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු ඊළඟ අද. එක්කෙනෙක් කඩුණු. හරි. පහයි නේද? අප බාරු දාලා නේද තේ. ඔව් මේක පහයි මේක පහයි එහෙනම් මේකත් පහයි. පහයිනේ. ගැලපෙනවද? පහ 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 එකතු කරාම 15යි. ගැලපෙනව නේද? ඔව් ගැලපෙනවා. ආයි එහෙනම් පළවෙනි එක ගැලපෙනවා. නිකමට අපි දෙවෙනි එකත් දාලා බලමු. නේද? අපි අනිත් උත්තර වැරදි බව දැනගන්න එපා. සමේ චතුරස්‍රයේ 2යි ලු වෘත්තේ 2යි. සමේ චතුරස්‍රයක් 2යි. මේවත් 2යි වෘත්තයක් 2යි ලු. බල 2යි 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 එකතු කරාම 22 ලැබෙනවද? නැහැනේ නේද? ඒක ගැලපෙන්නේ නැහැ. ඊළඟ බලමු. සමේ චතුරස්‍රයේ 1යි ලු වෘත්තේ 2යි. මේක 1යි ලු දෙකයි 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 එකතු කරාම 12 ලැබෙන්නේ නැහැ නේද? එහෙනම් ඒකත් බෑ අපිට පළවෙනි උත්තරේ හොඳ. පළවෙනි උත්තරේ තමයි නා හොඳටම ගැලපෙන්නේ. රයිට්. එහෙනම් ඒකත් අපි එක පළවෙනි උත්තරේ දා. හරි නාමය බලන්න. අඹ ගොඩක් තියෙන අඹ කීයක් තියෙනවද? 12. ඔව් අඹ 12ක් තියෙනවා. 12. අපේ තුනකට ගෙඩි දෙකක් අඩු සංඛ්‍යාව කොපමණද? 4න් 3කට. 12න් 4න් 3ක් වයන්. 12න් 4න් 3ක් उत्तरे දොළහෙන් හතරෙන් තුනක් නවය. දොළහෙන් හතරෙන් තුනක් සමානයි නවය. මේකට කීයක් අඩු සංඛ්‍යාවද ඕන? දෙකක් අඩු සංඛ්‍යාවක්. දෙකක් අඩු සංඛ්‍යාව. එහෙනම් දෙකක් අඩු සංඛ්‍යාව හොයමු. දෙකක් අඩු කරන්න 7යි. නේ? 7යි. ඔව් දෙවෙනි උත්තරේ. ඕනම් මේ මෙහෙමත් හොයන්න පුළුවන්. මේ බලන්න පුතේ ඊට වඩා ලේසි ක්‍රමයක්. අඹගෙඩි 12ක් තියෙනවා. ඔව් මේක ඇතුලේ 12ක් තියෙනවා 12 හතරට බෙදලා කොටස් තුන දැන් 12 හතරට බෙදුවාම එකක එනවනේ 3 ගානේ එක ගොඩක 3 ගානේ නේ ඒ හතරෙන් 3ක් හතරට බෙදලා කෑලි 3ක් කෑලි 3ක් නම් මෙන්න මේ ඔල්වේටිව් ගන්න වෙනවා අපිට මේකත් ගන්න වෙනවා මේකත් ගන්න වෙනවා මේකත් ගන්න. ඒ කියන්නේ 9යි නේද? 9න් 2ක් අඩු කරන්න ඕන. 9ට 2ක් අඩු සංඛ්‍යාව 7යි. 7යි. හොඳයි. හයි මම මේ